ආයුබෝවන් හැමෝටම අද මම ප්‍රින්සස් ලයින් ගවුම තමයි ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ දැන් ගොඩක් වෙලාවට අපි ප්‍රින්සස් ලයින් ගවුම කිව්වහම බ්ලොග් එකක් භාවිතයෙන් තමයි ප්‍රින්සස් ලයින් ගවුම බොහෝ වෙලාවට මම දැකලා තියෙන කට්ටිය කියලා දෙන්නෙත් එහෙමයි අපි ගොඩක් පුරුදු වෙලා ඉන්නෙත් ඒ විදිහට නමුත් අද මම කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ බ්ලොග් එකක් නැතිව කොහොමද අපි රෙද්දෙම ඇඳලා ප්‍රින්සස් ලයින් ගවුමක් මහගන්නේ කියලා එතකොට බොහොම ලේසියෙන් මේක කරගන්න පුළුවන් විදිහ මම ඔයගලන්ට අද කියලා දෙන්නම්. ඒ සඳහා මම 60 පරලින් රෙදි ආර දෙකක් ගත්තා. දැන් අත දාන විදිහානුව දෙකම ආරක් විතර ඕනේ ලොකු අතක් වගේ දිග අතක් යොදනවා නම් රෙදි ආර දෙක මදි වෙන්න පුළුවන්. සාමාන්‍ය අතක් යොදලා අපිට මහගන්න පුළුවන් රෙදි ආර දෙක දෙකකින් 60 පළල. එහෙම නැත්නම් දෙකම ආරක් විතර අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ඇඳුම නිර්මාණය කරගන්න අපිට බටන් ඉස්සරහට බටන් යොදනවා නම් ඉදිරිපසට ඕපන් එකක් තියලා බටන් අවශ්‍ය වෙනවා. ඒ වගේම පිටුපසට ඕපන් එකක් තියලා ෂිපර් එකකින් අපිට සම්බන්ධ කරන්න පුළුවන් තමන් කැමති විදිහට ඒ දේවල් සම්මත කරගන්නේ කියලා. එතනදී අපි දැන් බ්ලොග් එකක් නෙමෙයි මේ ඇත්තටම කොලයක් අරගෙන ඔයගලන්ට පහසු වෙන මම කියලා දෙන්න යන්නේ මුලින්ම. ඊට පස්සේ අපි රෙද්දෙම කරමු. මුලින්ම ආලා කරන්න ඕන මේ විදිහට බලවාටියට බලවාටිය හිටින නමන්න නමලා නැවතත් මේ බලවාටි දෙක අපි පැත්තට හරවගෙන මේ විදිහට නමන්න ඕන නමන්නේ මෙතන ඉඩක් තියලා ඒ කියන්නේ අපිට ඒක පුළුවන් ඕන නම් රේඛාවක් ඇඳගෙන ඉන්න අඟලක වගේ බටන් දානවා නම් අඟලක් එකමාරක් වගේ ඉඩක් තියන්න පුළුවන් කොහොම වුණත් අපිට අඟලක් තියාගත්තාම ඇති ওই විදිහට තියන්න ෂිපර් එක සඳහා වුණත් කමක් නැහැ මේ විදිහට තියලා මෙන්න මේ මෙහෙමයි අපි නමාගන්න මේ බලපාටි මේ නැම් හරිද එහම නමාගෙන රෙදි කොටසත් ওই විදිහටම නමාගන්නේ ඊට පස්සේ අපි කරන්නේ අපේ දකුණු අත පෙත් අපි හැමදාම වගේ දන්නවා යට වාටිය කියලා වාටිය පැත්තේ ඉඳලා තමයි අපි මේ පැත්තට මෙමි ලකුණු කරන්නේ මුලින්ම කරන්න ඕන ගවමේ උස ලකුණු කරගන්නේ ගවමේ උසට අපි අඟලක් එකතු කරලා උරහිස් රේඛා වඳිනවා මේ විදිහට උරහිස් රේඛාවේ උරහිස් බෙදීම දෙක ලකුණු කරලා ඉතින් පහළට රේඛාවක් අඳිනවා ඒක අපි හඳුන්වන්නේ රැඟල් රේඛාව කියලා ඒක අපි දන්නවා පපුව මිම්ම අනුව ඉහළට ඔසවලා අත්කට හැදෙන්නේ ඊළඟට අපිට පුළුවන් ඉන රේඛාව අඳින්න. ඉන්නට උස අපි ගත්තා ඉන දක්වා උස. ඒකට අඟල් භාගයක් එකතු කරලා ඉන රේඛාව ඇඳා. ඉන රේඛාවේ ඉඳලා අඟල් 8ක් සාමාන්‍ය කෙනෙකුගේ පහළට ලකුණු කරලා උකුල රේඛාව අඳිනවා. ඉන රේඛාවේ ඉන බෙදීම 4 දන 1මාර. උකුල රේඛාවෙත් උකුල වට බෙදීම 4 දන 1මාර. ඒ විදිහට ලකුණු කරලා අංශයේ හැඩය මේ ආකාරයෙන් අපිට ඇඳගන්න පුළුවන්. දැන් අපි බලමු ඩාට් එක අඳින්න ඒ ලයින් ගවමේ වගේම ඩාට් පල්ල ඉන රේඛාවේ ලකුණු කරනවා එතනින් අපි ඉරක් ඇඳලා ඩාට් පල්ල ලකුණු කරපු තැනින් දෙපැත්තට අඟල් භාගයේ බැගින් ඉන රේඛාවේ ලකුණු කරලා රැඟල් රේඛාව ඉඳලා අඟල් දෙකක් පහළට වෙන්නට ලකුණු කළේ රේඛාව මත මේ විදිහට ඒ උසම පහළටත් අරගෙන ඩාට් හැඩය අඳිනවා අත්කට මැද ඉඳලා ඩාට් දක්වා මේ විදිහට ප්‍රින්සස් කට් එක ඇඳ ගන්න ඕන. ඊළඟට අපිට පුළුවන් මේ විදිහට පැත්තේ හැඩය ඇඳ ගන්න මේ පළවෙනි කොටසේ මේ ආකාරයට. උකුල රේඛාවේ මැද ඉඳලා ඇඳ ගන්න. ඒක ඇඳ ගන්න බැරි නම් මේ විදිහට ඇඳ ගන්න. දැන් අපිට පේනවා අංක 1 කොටස සහ 2 කොටස අපි නිර්මාණය කරගත්ත ඒ ලයින් ගවුම ආශ්‍රයෙන්. දැන් අපි කර අඳිමු. මේ විදිහට අපි වෙනද වගේම කර මැද ලකුණු කරලා උරහිස්සේ අඟල් භාගයේ බැගින් ඉහළට පහළට ලකුණු කරලා අඟලක් පිටුපස කර ගැඹුරු අරගෙන අඟල් පහම ආරක් හයක් විතර ඉදිරිපස කරත් මේ ගමම්ම ඔගොල්ලන්ට ලකුණු කරගන්න පුළුවන්. මෙතනින් කපා ගන්න ඕනේ. හැබැයි කපන්න කලින් අපි දන්නවා අංක 1 පළුව අපි කපාගන්නේ ඔය ඇඳපු රේඛාවට එහයින් අඟල් භාගයක් ලකුණු කරලා වැඩිපුර අපි ඇඳ ගන්න ඕන අපි කපා ගන්න ඕන ඒ වගේ මැහොම් වාසි අඟල් භාගයක් තියෙන මොකද මේ කොටස් දෙක ජොයින්ට් කරන්න අපිට මැහොම් වාසි අවශ්‍ය නිසා දැන් මෙතනින් අපි අදහස් කරගන්නේ
අංක 1 කොටස කපා ගන්න තමයි. අංක 2 කොටස අපි ඊළඟට කපා ගමු. දැන් ඔයාලට පේනවා මේ විදිහට ලැප්පා. දැන් ඔයාලට පේනවා පිටිපස්ස කොටස මෙලෙස කොටස මේ ඉදිරිපස්ස කොටස දෙක. මේ විදිහට අපිට පුළුවන් ඉදිරිපස්ස කර හැදෙන්න නම් මේකට පිටිපස්ස කරේමයි දැන් ලකුණු වෙනවා කියන්නේ. මේ විදිහට ඉදිරිපස්ස වාසිය නමලා මේ මුලින් පිටිපස්ස මෙල කොටස තියලා කර හැඩේ ඇඳ ගන්න ඕන මේ විදිහට. नमागेनमेंद्रिपा बटन सी दूर नमा අපි දැන් කපන්න යන්නේ අංශය දෙපැත්තේ තියෙන කොටස් දෙක ගන්න හතරක් දෙපැත්ත අපිට කොටසට මේ විදිහට ඉතිරිලි කොටස මම තමන් ඉන්න පැත්තට හරවලා තියාගෙන ඊළඟට මේ පිටුපස මැද කොටසේ නැම්ම මේ විදිහට තියාගන්න පුළුවන් හොඳට රෙදි තියෙනවා එහෙම රෙදි මදි නම් අපිට පුළුවන් මේක තවත් වම් අත පැත්තේ තියෙන ඉඩ කොටසට දක්වා ඉහළට අරගෙන ලකුණු කරන්න ඒක මම රෙද්දින් කියලා දෙන්නම් ඉඩ තියෙනවා නම් මේ විදිහට තියලා අපිට පුළුවන් මේ රේඛා දිග කරගන්න දිග කරලා ඇඳ ගන්න ඕන රැඟල් රේඛාව ඉහළට එසවු රැඟල් රේඛාව විතරක් ඇඳ ගන්න ඉන රේඛාව උකුල රේඛා මේ රේඛා තුනේ මිමි හතරෙන් බෙදලා එකමාරක් එකතු කරලා නැවත ලකුණු කරා මේ විදිහට අපිට පුළුවන් ඒ වහරහා අංශයේ හැඩය ඇඳ ගන්න ඊළඟට අත් කටත් මේ විදිහට ඉතුරු ටික අඳිනවා ඇඳලා අපිට පුළුවන් දැන් මෙතන තියෙන අයිනෙම මේ විදිහට ඇඳ ගන්න. එක ඇඳ ගන්න ආධාර කරගෙන මේ අංක එක කොටස. දැන් අපිට පුළුවන් මේ රේඛාව මේ උකුල රේඛාව රැඟල් රේඛාව. දැන් අපි මේ කොටස අයින් කරලා බලන්න පුළුවන් අංක දෙක කොටස ලැබිලා තියෙනවා. නමුත් ඒක සම්පූර්ණයෙන්ම එතනින්ම කපලා ගන්න බැහැ අපිට. මෙතන අඟල් භාගයක මෙහොම් වාසියක් ගත්තා අපි. අංක එක කොටසට ඒ භාගය එකතු කරන්න ඕන. ඒ වගේම මැහුම් වාසි සඳහා භාගයකුත් එක අඟලක් එකතු කරලා ඉන රේඛාව දක්වා ගන්න පුළුවන්. එහෙම නැත්නම් දිගට මේ හැඩේ දිගේම ඇඳගෙන යන්නත් පුළුවන් පහළට අංක දෙක කොටස. එහෙම නැත්නම් ඉන ගාමේ ඉඳලා ටිකක් යටින් කොටුව වැඩි කරගන්න අවශ්‍ය නම් මෙන්න මේ විදිහට ඉන ගාමට වෙනකන් ගාන්ට ඇඳලා මෙන්න මේ විදිහට යටට හැඩ කරලා ගන්න පුළුවන්. Taman කැමති විදිහට पीटिपस दैन पेन मे रेदी को सिंह नमागन तीन विधि बलवाटी दिख नैम तमाम पेट विधि हिड़ती आगा मेतन बलवाटी दिख पे मेवागे अंगल के इडाती मुलिम रेखा लकन करम को वगेम इट पास दकन पेते अंद मे वाटिया के हित आगे ये मे पे लकन करा वाद अंदु मे उसदान एक इतनी अंद उ रेखा दंगा दंड वेटिक मैं एक मिनट मेक लकन कर ला
දැන් මේ විදිහට ලකුණු කරගත්ත ඔයාලට මම කොලෙන් මේක කියලා දුන්න එක පැහැදිලි ඇති උරහිස් රේඛා ඇඳලා අත් කට ඇඳලා ඉන රේඛාව උකුල රේඛාව මේ විදිහට මේ අංශයේ පැත්ත ඇඳලා මෙතනදී අපිට පේනවා හතරට නම්පු නිසා රෙදි මාදි නමුත් අපිට මේ කොටස අවශ්‍ය නැහැ එච්චර මේ නිසා මෙතනින් මේ හැඩේ මෙතෙන්ට ඇඳලා නවත්ත ගත්තට කමක් නැහැ හරිද ඊට පස්සේ අපිට පුළුවන් මේ ඉන රේඛාවට ඇවිල්ලා මේ තියෙන ඉන රේඛාවේ ඩාට් මාක් කරන්න ඕන අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් ගෙනන් අඟල් 3 4ක් වගේ තමයි තියෙන්නේ. එහෙම නැත්නම් එංගෙන් මැනලා ගන්නත් පුළුවන් ඩාට් පළල. ඒ කියන්නේ පොයින්ට් අතර දුර අපිට ගන්න පුළුවන් බෙදීම දෙක කියලා ඩාට් පළල වශයෙන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට ගන්න පුළුවන් සාමාන්‍ය කෙනෙක්ගේ අඟල් හත නැත්නම් මේ දුර හරි මැදින් ගත්තත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපි ගන්නවා මෙතනදී අඟල් 5ක් තියෙනවා. මං 5ක් ලකුණු කරා මේ පැත්තට. ඒ පහ එන තැනින් අපිට පුළුවන් මෙන්න මේ විදිහට රේඛාවක් ඇඳ ගන්න. හරිද? මෙහෙම රේඛාවක් ඇඳ ගන්න ඉන රේඛාව කැපිලා යන විදිහට. ඊට පස්සේ මේ තියෙන රැඟල් රේඛාව තියෙනවනේ. එතන ඉඳලා අඟල් 2ක් පහළට ලකුණු කරන්න. ලකුණු කරලා මේ ඉනේ ඉඳලා මේ දක්වා තියෙන දුරම මැනලා මේ පැත්තටත් මාක් කරන්න. ඊට පස්සේ මේ ඉන රේඛාවේ අඟල් භාගයේ බැගින් දෙපැත්තට ලකුණු කරලා මේ ඩාට් හැඩය ඇඳ ගන්න ඕන. මම ඔයගලන්ට ඒ ලයින් ගවුම කියලා දෙද්දි මේ කියලා දුන්න පැහැදිලිව ඒ ලයින් ගවුම තමයි මේ ප්‍රින්සස් ලයින් ගවුමෙදී අපි යොදාගන්නේ ප්‍රින්සස් ලයින් ගවුම නිර්මාණය කරන්න. ওই විදිහට ඩාට් එක ඇඳගෙන මේ තියෙනවනේ මෙතන අත්කට මේ අත්කටේ හරි මැද වගේ අපි ගන්නවා මෙහෙම. ඒක අපිට කැමති විදිහකට ගන්න පුළුවන් මෙතනින් ගන්නත් පුළුවන් මේ හරියෙන් ගත්තම ලේසි මහ ගන්නත් එහෙම දැන් රෙදි මෙතනින් අරගත්තම මේ කොටස් දෙක වෙන් වෙනවා රෙදි ප්‍රමාණවත් නොවන අවස්ථාවක රෙදි ඉතුරු කරගන්න ක්‍රමයක් විදිහට මෙන්න මෙතන ඉඳලා මේ උරහිස මැද ඉඳලත් මෙහෙම කට් කරනවා ප්‍රින්සස් ලයින් එක සමහර වෙලාව මෙහෙම කට් කරලා කොටස් දෙක ගන්නත් පුළුවන් නැත්නම් මෙහෙම හැඩ කරලා ගන්නත් පුළුවන් දැන් මේ විදිහට එතන ඉඳලා මේ ඩාට් එක කෙලවරට අපි හැඩය ඇඳගත්තා. ඊළඟට අපි කරන්නේ මේ තියෙන උකුල රේඛාව තියෙනවනේ. මේ උකුල රේඛාවෙත් හරි මැද යන විදිහට මේ අතරතුර එහෙම ගන්න පුළුවන් අපිට. එතකොට ලස්සනට එනවා. ලේසි වෙන තමයි උකුල රේඛාව ඇඳි. මේ තියෙන්නේ ඒකෙත් හරි මැද ගන්න පුළුවන්. හරි මැද මාක් කරගෙන ගියාම ලේසි. නැත්තම් නිකම් අඳින්නත් පුළුවන්. මේ විදිහට අරන් මැද එන තැන කොතනද කියලා බලලා එතකොට මෙන්න මේ ඩාට් එකේ කෙලවර ඉඳලා එතෙන්ට තමයි හැඩවෙන්නේ. මේ රවුමි හැඩේ අඳින්නේ එහෙම. එහෙම ගිහිල්ලා දැන් මේන ඒ ලයින් ෂේප් එක මේ පැත්තේ මෙහෙම කෙලවරට ගන්න ඒන විදිහටම වාටිය දක්වා. මේ වාටිය දෙකට බෙදලා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් මේන හැඩය මේ විදිහටම ගොඩාක් හැඩ කරන්න අවශ්‍යත් නැහැ. මේ විදිහට ගන්න. මේ බලන්න. මේක මං කිව්වේ මට ප්‍රමාණවත් නැහැ කියලා අපිට ඒ නිසා එතන අවශ්‍ය නැහැ අපිට මේ කොටස මෙහෙම ඇඳගත්තාම ඇති. අපි මෙතනින් බලාපොරොත්තු වෙන්නේ අංක 1 කොටස මුලින්ම කපා ගන්න. හරිනේ දැන් බලන්න හොඳට. මේ තියෙන්නේ අංක 1 කියලා මම ඔයගලන්ට මුලින් කියලා දුන්න කොටස මේ තියෙන්නේ අංක 2. දැන් අංක 1 විතරයි අපි මෙතනින් කපා ගන්න. හරිනේ මේ විදිහට ලකුණු කරලා ඊට පස්සේ ඔයගොල්ලෝ මෙන්න මේ ඇඳගත්ත ඉරට වඩා අඟල් භාගයක් එහයි. මේ ඉරට තමයි මැහෙන්න ඕනි. එතකොට අඟල් භාගයක් එහාට මැහුම් වාසි මේ ඇඳගත්ත රේඛාවට පමණයි. මේ පැතිවලට කොහෙටවත් මැහුම් වාසි තියන්න ඕනේ අපි හරියට ඇඳගෙන තියෙන්නේ. මේ කට් කරනෝනේ මේක මැදින්. ඒ කට් කරන ඒ ලයින් එක දිගේ විතරක් අඟල් භාගයක් මැහුම් වාසි තියලා තමයි අපි මේ කොටස කපලා ඉවත් කරගන්න ඕන. හොඳට බලාගන්න මෙතන මම කැපුවේ පිටුපස කරෙන් මේ දක්වා කැපුවේ මෙතන මේ ඉරට වඩා අඟල් භාගයක් පහලට එන්න. ඒතර මේ පැත්තට කපන්න යන්න එපා. මොකද රෙද්ද අපිට මදි වෙනවා නැත්තම් හරියටම මෙතනින් හරවල කපන්න. මේ බලන්න. දැන් මෙතන ඉදිරිපස සහ පිටුපස කියන කොටස් දෙකම කැපිලා තියෙනවා. මේ විදිහට බොහොම කල්පනාවෙන් මේක කරන්න. මෙතනින් අඟල් භාගේ පහලට ගන්න මැද ඉරෙන් කැපුවොත් මදි වෙනවා ගවුම. දැන් මේ මැද ඉර යන්නේ ඩාට් එක මැදින් අඟල් භාගේ හාට ගිහිලා තමයි මේ කැපිලා තියෙන්නේ. ඔයගලන්ට පැහැදිලි ඒ විදිහට මේ කොටස වෙන් කර ගන්න. මේ ඇඳුවේ මම ඉදිරිපසට තමයි විවරය තියාගන්නේ. ඒ නිසා මේ ඇඳලා තියෙන පිටුපස කොටස මේ තියෙන්නේ. කර මෙතන ඇඳගත්තට. ඒකට මේ කර මෙතන මාක් කරගෙන ඉදිරිපස කර කපා ගන්න ඕනේ යටපළුවේ.
තවත් විශේෂත්වයක් තියෙනවා මෙතන අනිවාර්යයෙන්ම යට කොටස ඉදිරිපස කර කපද්දි මෙහෙම දිග ඇරගෙනම කපන්න එපා මෙන්න මේ කොටස මෙහෙම නමලා මේ යට කොටසට අර කඩ පිටපත් කරගෙන මේ විදිහට නමාගෙන තමයි කර හැඩේ කපා ගන්න ඕන මේ විදිහට මේ පිටුපස මැද කොටස මේක සම්පූර්ණ වෙන තව කොටස් දෙකක් දෙපැත්තට ඕනි මේ ඉදිරිපස මේකටත් කොටස් දෙකක් දෙපැත්තට අංශයේ දෙපැත්තට කොටස් දෙකක් අවශ්‍ය වෙනවා දැන් ඔයාලට පේනවා ඇති දැන් මේ ඉතුරු රෙදි කැබැල්ල මම ගත්තා නැම්ම මං ඉන්න පැත්තට තියාගත්තා හරිද දැන් මෙතනින් අපි කොටස අංක 1 කොටස කපලා ඉවත් කරගත්තා මේ විදිහට අංක 2 කොටසේ යම්කිසි ප්‍රමාණයක් ඉතුරු වෙලා මෙහෙම තියෙනවා එඳපු හැඩේ පේන්න තියෙනවා අපිට ඒ රෙදි එතනින් නෙමෙයි ඒ වුණාට එක කපා ගන්න වෙන්නේ අපිට ඒක නිසා මේ වගේ නැම්ම හරවගෙන ඔගොල්ලෝ කරන්න ඕන දැන් මේ රෙද්ද ඉතුරු වෙලා තියෙන විදිහ බලන්න මේ ඊට පස්සේ මේ දකුණු අත පැත්තට වැඩිපුර රෙදි ටික තියෙනවා ඊළඟට දැන් මේක බොහොම කල්පනාවෙන් කරන්න ඕන මොකද රෙදි ආර දෙකෙන් බොහොම පිරිමහගෙන කපන්න ඕන එහෙම බැරි කෙනෙක් ඉන්නා දෙකම ආරක් විතර ගේන්න හිටපළන චුට්ටක් බොහොම කල්පනාවෙන් කරොත් මේක කරගන්න පුළුවන් දැන් අපි මෙතනදී මෙන්න මේ අංක 2 කියන කොටස කපා ගන්න නැවත ඇඳ ගන්න ඕන. ඒ සඳහා භාවිතා කරන්නේ මේ පිටුපස මේ කපාගෙන තියෙන අංක 1 කියන කොටස ගන්න පිටුපස බල. අරගෙන මොකද ඒකනේ අපි මේ ඇඳිලා තියෙන්නේ ඇඳිච්ච එක තමයි ගන්න ඕනි. අරගෙන මේක තියන්න ඕනේ මෙන්න මෙතන ඉඳලා අඟලක් විතර එහාට දුරක් වෙන්න දැන් මේ ඉනර රේඛාවනේ ඩාට් එක තියෙන. මෙහෙම තියද්දි මේ කෙලවර මෙතන ඉඳලා අඟලක් වගේ එහාට වෙන්න මේ රෙද්ද තියන්න ඕනේ මේ රෙද්ද කෙලවර එන්න ඕනේ මෙතන ඉඳලා අඟලක් විතර එහයි. ඔහොම තියා ගන්න. කෙලින්ම තියා ගන්නවා මේ. තියලා අපි දැන් අංක 2 කොටස මේ පැත්තෙන් කපන්න යන්නේ. නැවත ඇඳ ගන්න ඕනේ. නැවත ඇඳ ගන්න අපි කරන්නේ මේක නැවත අඳිනවා කියලා ගොඩක් අමාරු දෙයක් නෙමේ තියෙන්නේ. මේ ඇඳගත්ත එකේ තියෙන මේ රේඛා ටික තියෙනවානේ. රැංගල් රේඛා දෙක ඉන රේඛාව උකුල රේඛාව ඒව මම ඕන නැවත මේක දිගට අඳිනවා මේකම ප්‍රයෝගී කරගෙන මේව මේ රේඛා මෙහෙර දික් කළා අඳිනවා මේ විදිහට හරිද වලට පේනවා ඇති මම මේ වෙන පාටකින් ඇන්දේ දැන් පැහැදිලි ඇති තියාගත්ත විදිහ මම මෙතෙන්ට යට රෙද්ද විදිහට මෙතෙන්ටම සුදු පාට කොලයක් තියලා කියලා දෙන්නම් පැහැදිලි වෙන්න. දැන් මේ තියෙන එසවූ රැඟල් රේඛාව මේ රැඟල් රේඛාව මේ ඉන රේඛාව පහලින් තියෙන උකුල රේඛාව. දැන් ඔයාලට පුළුවන් මේ එසවූ රේඛාවේ ඔයගොල්ලෝ ලකුණු කරනෝනේ පපුව බෙදලා හතරෙන් එකක් එකතු කරලා ඒ මින්ම මේ කෙළවරේ නැම්මේ ඉඳලා අපේ තිබ්බ ප්‍රමාණයම අපි මෙතන ලකුණු කරනෝ නැවත. හරිද? ලකුණු කරලා මෙන්න මේ එල් ලකුර වගේ මේ ආපු රේඛාව තියෙනවා ඒ හරහා අපිට පුළුවන් මෙහෙම දැන් මෙතන ඉඳලා සම්පූර්ණ මේ හැඩය නැවත මේ දක්වා අඳින්න පැහැදිලිනේ ওই විදිහට ඇඳගන්න ඊට පස්සේ ඉන රේඛාවෙත් ඒකමයි කරන්න ඉන හතරෙන් බෙදලා ලකුණු කරනවා මේක වෙනස් කරන්න ඕම තියාගෙන ලකුණු කරනවා අපි ඉන හතරෙන් බෙදලා අඟලක් එකතු කරලා आपते लकन एवागे मत माई मे उकुल रेखा अवधि कर पेकेत उकुल हतरे बेदला एक तो कर ला लकन कर दैम मे तीक मेहिम एंदगा मेक दम्मा मे कोले मे को मे रेद मे विधि हेट मे पैत हेड कर ला एंदगा हरिद एंदला दैम आप तेरे नो मेन मेतन केलव मे हेम लकन कर मे हेडे मेके लकन कर पहलट ඉන දක්වා ලකුණු කරගන්න මේ තියෙන ඉන රේඛාව දක්වා ලකුණු කරගන්න මේ විදිහට ඊට පස්සේ අපිට පුළුවන් මේක පහළටම ලකුණු කරන්න යන්න එපා ඉන දක්වා ලකුණු කරගන්න මේක ඉන රේඛාව ওই විදිහට මේක පැත්තකට ගන්න අරගෙන දැන් මේ කොටස මෙතන නිර්මාණය වෙලානේ මෙතන නමුත් මැහුම් වාසි සඳහා අඟලක් තියන්න ඕන අඟල් භාගයක් නෙමෙයි අඟලක් මේ පැත්තට අඟලක් මම ඒකයි මෙතනින් අඟලක් තියන්න කිව්වේ අඟලක් තියලා තමයි මේක නැවත මෙහෙට ඇඳ ගන්නවා ඉන දක්වා හරිද අඟලක් තියන්න හේතුව මම ඔයගලන්ට කියලා දෙන්න මේ අංක එක පළුව අපි කපලා ඉවත් කර ගන්නකොට රෙද්දෙන් මේ ඇඳපු තැනට වඩා අඟල් භාගයක් එහයින් කපන්නේ එතකොට මේ අංක දෙක කොටස මෙතන තියෙනවා ඒ කොටසෙන් අඟල් භාගයක් අඩු වෙනවා ඒ අඩු වෙන භාගය සහ මැහුම් වාසි අවශ්‍ය වෙනවා මේ දෙක මූට්ටු කරන්න භාගයක් ඒ සඳහා තමයි අපි අඟලක් තියන්නේ මේකට එහම අඟලක් තියලා ඉන දක්වා මේ විදිහට අඳින්න
अंदला ईट पास इन गावी मे पेट हूम अंदगा पुलवा मे विधिया इतकोट अट को कड़ हेडे पहाल अरगना तिना पुलवा एम टीका कोवश्य निशा मेक इरे निशा मम इन गावींदा पोडक मे पेट वेडिकरण मेतनी मेहटे अनवागेम मे पत्ते गंगल दिखा तुना पहाल मे पेट अदवे इन गावींदा कपन ए विधिता मे अंक दिख गीन को निर्माण करग मेतन एक बार आप कोटा हाथ कैपेन इधर पास देखा सह पीट पास देखा क्वाशे मेतन अंगल के वडाऊना तीर तीव कमाकने मेहट हेडे वेडपुर रेदी तीयन मन वाले पेहदरी अति मेक एंदगत विधि मेक आधार करगन एंदगत्ते दिन मेहम मे आईनेम मे विधिया अभी पुलवा मेतन रेखा वक्यंदला ये रेखा विंद तमाइ अभी कपन को अंगलाक मे हई कपनों मे पे वितरा मेवट अंगलाक वशन मेहम वासी तीयनवा मे रतुपाटिंग अंदर तीन कली रेदी अभी अंदकवा मे नीलपाट को अदावे मे विधिया मम पहाट मे बला मे उस दवा मे तीन मे उसने मे कुटे तीरने वे दक् अरगन मे अंशे मेहम हेड करला मे विधिट एंदगा दें मेकतम अंक दिख कोटस दें अभी कपागम मे पेट वासी तीय कपागत दें बल मिथन को हतरा दें मेक मोटे दें पिट पस पलून हितुत मे तीन पिट पस मेके कोटा देखा कवाशन पिट पसट दें अतन आप कोटा हतर में तीयदी तमाइ कैपेत को हिट का सकने इक हर विधिट कैपेनवा मेन मेक दें मेतेंट संबंध वे प्रिंस कट मे विधिटन मेक पेट मे अतकट संपूर्ण मेक अतक वीर पास अनीत कोट से संबंध करना के मेहमत पुलवा अंकल हेम के पोना कोटा दिख मे विधि टेका मे पेत अनीत दें मे पीट पास इधर पास मे विधि मे हतरे मे वगे दिखा इधर पास तेदागा मे तीन अर्धिक मम निर्माण करगत विधि मेक मगे चानेल के विनम वीडियो काकतीनवा दें अर्धिक बिहारी वीट पास मे तीन पीट पास पेसीम एवगेम इधर पस पेसीम मे विधिया पिट पस कर तील कपागत अभी मे विधिया इधर पस कोटा दिख कि पेसी कत्ते विवरे आगतीन सा मे वगे अंक दिख कोट सिंह कोटा हतर आगतीन एटिक दमा अभी दवश्य दी बलम कुहमद महगानी मेक गुडक मेसी महगण आप कपागण दमा टीकमार मे अत मे अतन मगलंटे कील दीन दी सामेक दंपेन बलापुर मे विधि मे कुट से मेत अलगत कपागत मेतन पोड पफकर पेसी इनके मेवागे वाटी महगण यंगट आप करा तीन इधर पास विवर इधर पास मे विधि हिट इधर पास पल दिखागेन मेतन आप मेहम वासी आगती मतका एकेम बागे मेहम नामला मे पेन नामला मे विधि इकट्ट पुडिंग एकाकन विधि बटन अल्लन मेक दुरास नूल की मुलिम महगा मेहमेन पस लिहलदा पुलवा मेकट बटन हॉल मे गहगा पुलवा मेहमेट वेनम मेक संपूर्ण महला उड़ीम बटन अलगा पुलवा एक अमति विधि मेक निमाकर पुलवा मांग अद कल्पना करे मगे मे अंदम मे विधि शिपर रेख अका मे वगे शिपर वगल दीयन वेलपले तीयन तर मे शिपर रेख मे इधर पसट अलगन तमें मैं बलापुर यह सदहा मुलिमकराने खनपीट पेट हरवल हीट हीट तीयला मे तीयन मेहूम वासी मे विधिया मूट करगा शिपर रेके दूर अतरल अट उड़ाट शिपर रेके दूर इतर करगा शिपर रेख अल्लाह इतनी पल्ले हाट मे विधिया मूट करगा मेवा मेतनी गुड ओपन तीय ईलंगट आप तीयने मेतन मे तिबुन वासी तीयन वाने ये वासीट त्वाड़ा अंगल काल आपतर मिहाटे कैपुमाक दागा
මොකද මේ ෂිපර් එක පිටතට පේන්න අපි හොඳ පිටපැත්තෙන් එළියට පේන්න තියෙන මහන ෂිපර් එකක්. ඒ නිසා තමයි මේ මහපුතෙන්ට වඩා අඟල් කාලක් මෙහෙම ඇදේට පොඩි කැපුමක් දාගන්න. මේක අල්ලන විදිය ඔයගලන්ට මම වෙනම එකක කියලා දෙන්නම්. ඒ විදිහට මෙතන ෂිපර් එක අල්ලගන්න. මෙන්න මේ බලන්න මේ විදිහට. ඊට පස්සේ මේ අට කොටස මේ ෂිපර් එක ඇලෙන කොටස කියලා හිතන්න. දැන් මේ වගේ හොඳ පිට මේ කන පිට පැත්තෙන් ඔයගලන්ට පුළුවන් මේක දිග ඇරලා ඉස්සලා පොඩක් අයන් කරගන්න. හොඳට මේ බලන්න කන පිට පැත්ත මේ කොටස් දෙක නැමුවම නමලා අයන් කරගන්න. ඊට පස්සේ මෙතන මේ කොටසත් මේ විදිහට නමන්න ඕන. මෙතන කැපුම මේ විදිහට නමලා මෙතනත් අයන් කරගන්න. හරිද? දැන් මේ කන පිටනේ. ඊට පස්සේ හොඳ පිට පැත්ත හරවගෙන කොට මෙන්න මේ විදිහට තියෙන. දැන් අපිට පුළුවන් මෙන්න මේ කෙළවරෙන් දුරස් මැස්මක් ගහගන්න ඉස්සර වෙලා මේ වටේට. මේ කන පිට පැත්ත ඔයාලට දැන් මේ පේන විදිහට මම මේ ෂිපර් එක తిව්වේ මේකට යටින් මෙහෙම තියලා මෙතනින් පින් එකක් ගහලා පුළුවන් මේ විදිහට ගාන්ට වටේට ෂිපර් එක අල්ලගන්න. මේ විදිහට ෂිපර් එක අල්ල ගන්න. ෂිපර් එකක් අල්ලනවා මේ කන පිට පැත්ත. ඊළඟට අපි ඉස්සරහ පැත්තේ පේසින් එක අල්ලගමු. මේ වගේ හොඳ පිට තියෙන පේසින් මේ තිබ්බා. දැන් කර කොටසෙන් මහලා කට් මාක් දාලා හරවගමු. මේ විදිහට අල්ලගෙන ඇවිල්ලා ෂිපර් එක ඇරලා මේ කෙළවර නිමා කරන්නේ මේ පැත්තට මේ කොටස මෙහෙම නමනවා. මේ විදිහට නමලා තමයි මෙහෙම තියලා මෙතනින් මහගන්න. මේ වගේ අවුට්ලයින් කරන්න පුළුවන්. මෙතන දැන් නැමි ළමයි එන්නේ මෙහෙම. මේ විදිහට මැහුමක් ගහන්නත් පුළුවන්. නැත්නම් අපිට මේක අතේ මෙතනින් සම්බන්ධ කරන්නත් පුළුවන් අතේ මැහුමකින් ඇතුළට. මේ පිටුපස පේසි මල්ලන්නේ මේකත් අර විදිහට මල්ලලා කට් මාක් දාලා හරවගෙන අවුට්ලයින් කරගන්න ඕන. දැන් අපිට තියෙන්නේ මේ අංශ පැත්ත, ඒ කියන්නේ අංක දෙක කොටස. මේ අංක එක කොටසට මූට්ටු කරන්න. දැන් පිටුපස ඉදිරිපස දෙපැත්තට මේක කරන්න ඕන මෙන්න මේ විදිහට. මේ තිනේ කර මේ වගේ හොඳ පිටට මේ කොටසේ හොඳ පිට තියලා මෙන්න මේ පටන් ගන්න තැන වැදගත්. මෙතන පටන් ගනිද්දි මෙහෙම තියලා පටන් ගන්නවට වඩා ඔයගොල්ලෝ මෙන්න මෙතනින් හරියටම කෙළවරෙන් තියලා අඟල් භාගයක මැහුම් වාසි තියෙනවනේ අපිට. මේ විදිහට ගාන්ට තියාගන්න. තියාගෙන එතනින් පටන් ගන්න චුට්ටක්. මෙතන හෙට මෙහෙට උනාට කමක් නැහැ. මෙතනින් පොඩි මැහුමක් දාගෙන ඊට පස්සේ පුට් එක උස්සලා මේ විදිහට ගානට මේක හරවන්න. මේ මතට දැන් එකට එක හදාගෙන මේ අඟල් භාගේ මැහුම් වාසිය තියලා මහන්න. මහනකොට ගොඩක්ම මෙන්න මේක රවුම් හැඩයක් නිසා බොහොම සැලකිල්ලෙන් පොඩ පොඩ මෙහෙම තියන්න. රැලි වැටෙන්න නොදී හිමින් මහන්න. ඊට පස්සේ මෙහෙම ටිකක් මහලා ආපහු මේ හරියෙන් තියන්න. පුට් එක උස්සමින් නිතරම මෙහෙම හදාගෙන මහගෙන යන දිගටම මේ විදිහට කොටස් හතරම පිටුපස්සට දෙකයි අංශය පැත්තට අංශය දෙපැත්තටම ඉදිරිපසත් ඒ විදිහට මූට්ටු කරලා මේ කොටස් ටික සම්පූර්ණ කරගන්න ඕන. දැන් ඔයාලා කැමති නම් මෙතන අවුට්ලයින් එකක් ගහගන්නත් පුළුවන්. එතකොට ගොඩක් ලස්සනයි. ලිනන් රෙද්දෙන් වගේ මහද්දි ඔයගොල්ලෝ දැකලා තියෙන විකුණන්න තියෙන ඇඳුම් වල උනත් මේ වගේ අවුට්ලයින් එකක් තියෙනවා. එතකොට ගොඩක් ලස්සන නිමාවක් පේන තියෙනවා. අපි මහලා ඉවරයි. පේසිම මහලා අංක දෙක එක කොටස් මූට්ටු කරගෙන ඉවරයි වෙලා තියෙන්නේ. දැන් අපිට තියෙන්නේ මෙතන උරහිස මූට්ටු කරගන්න. මේ විදිහට අපි වෙනද දන්නවා මේක මෙහෙම තිබ්බා. මේ පැත්තේ පේසින් එක අරගෙන මේ දෙක හොඳ පිටට හොඳ පිට තියලා තියෙන්නේ. මේ පැත්තට පේසිම නමලා මෙතනින් උරහිස මූට්ටුව දාගන්න. දැන් අපි අත් දෙක සම්බන්ධ කරනවා මේ ඇඳුමට. ඊට පස්සේ අපිට තියෙන්නේ අංශ මූට්ටුව දාගෙන වාටිය මහගන්න. මේකේදී විශේෂත්වයක් තියෙනවා වාටිය මහන්න කලින් මේ කොටස් සම්බන්ධ කරපු නිසා නැවතත් යටින් පොඩක් හැඩ කරලා කපා ගන්න ඕනේ.
मुकद मूट करबू समहारत दिगट कोटट तीयन पुलवा हेनसा हर विधि कपागिन तमाई अट वाटिया महान्यालू।